අපි කාටත් ඇතිලා තියෙන ප්‍රශ්නයක් තමයි හරියටම ඇඟිල්ල දික් කරන්න පුළුවන්කම අපිට මහජනතාව හැටියට පේනවා. කවුද මේ වැරද්ද පිටිපස්සේ ඉන්නේ කියලා එළි දැල්වෙමින් පේනවා. නමුත් කියා ගන්න බෑ. එහෙම ප්‍රශ්නයක අපි ඉන්නවා. එතකොට දැන් කෙලින් නම ගිහුවාම ඊට පස්සේ නීතියෙන් බාධාවන් බවට පත් වෙනවා. දැන් මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් ඉදිරියට ඇවිල්ලා කවුරු හරි අපි කෙනෙක් ඒ වගේ දෙයක් කිව්වොත් අර ජනතාවගේ මතේ පැහැදිලිවම ඔබත් දන්නවා මේක අහන කවුරුත් දන්නවා. හැබැයි මේක කියා ගන්න බෑ. එතකොට කෙලින් කියන්න ඕනද? ඔව් කෙලින් කියන්න ඕනේ. අපිට අතීතයේ ඕන තරම් පාඩම් තියෙනවා අපිට වැරදිච්ච විදි ගැන අධ්‍යයනය කරන්න. ඒක නිසා පැහැදිලිවම ලේ වගුරෝමින් ආරම්භ කළ මේ ව්‍යසනය ඉවර නැති බව අපිට පේනවා. අපි දැක්ක සිල් රෙදි රුපියල් 29,000 ගානක ආරං තියෙනවා. එතන ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි අපි මාධ්‍ය වලින් දැක්කේ. ඒව දැන් මොන කාන්තාවතේද තියෙන්නේ? සිංහල බෞද්ධ කාන්තාවතේද? නෑ. සරල සමීකරණයක් තියෙනවා විසඳගත යුතු. සියලු මුස්ලිම් මිනිස්සෙක්ම ත්‍රස්තවාදියෙක් නොවේ. හැබැයි අනාවරණය වුණු සෑම ත්‍රස්තවාදියෙක්ම මේ ප්‍රශ්නේදී මුස්ලිම්. ඉතින් මෙතෙන්දී අප සිංහල බෞද්ධයෝ හැටියට සිංහල බෞද්ධ කියනකොටත් රාජ්‍ය තාන්ත්‍රික ගර්හාවටත් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රය මත ඒ මනුස්සයා ගර්හාවටත් අපරාධකරුවෙක් හැටියටත් ප්‍රකාශ කරන්නෙක් හැටියට අද සමාජයේ මතයක් ඇවිල්ලා තියෙනවා. මේව කොහොමද බිහි වුනේ? අද අපිටම ප්‍රශ්නයක් තියෙනවා. සිංහල බෞද්ධ කියාගන්න බෑ. ප්‍රශ්න ඇති වුණා. අපි තාමත් මෑත කාලේ දැක්කා දැන් බෞද්ධ සහ සියලුම ආගම්වලට තමන්ගේ හැඟීම තමන්ගේ හදවතේ පවතින ඒ ආගමත් එක්ක බැඳිච්ච බැඳියාවන් එක්කලා කටයුතු කළා. ඒක සෑම ආගමකම තියෙන දෙයක්. බුද්ධිමත් භාවය මොලේන් සහ හදවතින් බැඳීම කියන එකේ ප්‍රශ්නය. අපි දැක්කා මරාගෙන මැරිච්ච බොහෝ දෙනෙක් ක්වොලිෆයිඩ් අය වෙන පිට රටවල් වල ගිහිල්ලා අධ්‍යාපනය ලැබුපු අය. ඔවුන්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණේ කොහොමද? මේව සමාජ හැමුවේ තියෙන ප්‍රශ්න. මේව ජයගන්නේ කොහොමද? එතකොට පැහැදිලිවම මේ මූලධර්මවාදී ආගමකින් මෙහෙවෙන දෙයක් හැටියට අපිට මේක අඳුනා ගන්න වෙන්නේ. මේක ඒ තරම් යෝග්‍ය කතාවක් නොවෙන්න පුළුවනි. ඔබ හොඳින් දන්නවා මා කියන්නේ කුමක්ද වගේ. හැබැයි අපි හරියටම ඇත්තරම ප්‍රශ්නෙට එන්නේ නැතුව මේව හරියටම විසඳා ගන්න බැහැ කියන එක තමයි මගේ මතය. එතකොට පැහැදිලිවම අපිට මේ ප්‍රශ්නෙන් මගහැරෙන්න නම් නීතියක් තියෙන්න ඕන රටක. එතකොට යම්කිසි රජයක් පත්වෙන්නේ ඒ ජනතාවගේ මතයනේ නියෝජනය කරන්නේ. ඡන්දෙන් ගිහිල්ලි වල තමන්ගේ මතය, ඒ කියන්නේ තමන්ගේ මතය යන්නේ ජනතාවගේ මතය. එතකොට ජනතාවගේ මතය අපි කවුරුත් දන්නවා. ජනතාවගේ මතය නෙවෙයි මේ කරන්නේ. මේ වෙලාවේදී අපිට හොඳටම පේනවා නීතිය අත්අඩංගුවටවත් පත්වෙන්නේ නැති මේ වරද පිටපස ඉන්නවා කියලා අපේ හදවතට විතරන්නේ මොලේටත් ඇස් දෙකට කන් වලට ඇහිච්ච මිනිස්සු අද ඉතාමත් ලස්සනට මේ ජීවිතය ගත කරමින් යනවා බොරු මවාපෑම් කරමින්. ඒක නිසා මේ බොරුව තවදුරටත් වෙන්න දෙන්න එපා මේ ඔබේ රටට. මම නම් කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ට මේ රටේ අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ දැන් ඉතිහාසයේ විච්ච දේවල් ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ඔවුනුත් පරම්පරා ගානක් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට වගකීමක් තියෙනවා හැමෝටම මේ ගැන හොඳින්ම දරන්න හිතේ මේ මුස්ලිම් ප්‍රජාව ඇතුලෙන් කවුරු හරි එකෙක් ඇවිල්ලා බෝම්බයක් පුපුරවනවා. කාටද මේක කියන්නේ? මේ වගකීම කවුද ගන්න ඕන? පන්සලේ හාමුදුරුවෝද? දැන් කොහොම වුණත් මේකේ වගකීම බාරගත්තා ISIS. ISIS-ලා බාරගත්තා. මට නම් හිතෙන්නේ අපිට දැනෙන දැනීම් කියන එක මාධ්‍ය සාකච්ඡාවකදී සමහරවිට වැදගත් නොවෙන්න පුළුවන්. මම කලාකරුවෙක් නිසා අපි දැනීම් හැඟීම් එක්කලා කටයුතු කරන අය නිසා අපිට මේක කියන්න පුළුවන්. ඇත්තරම කියනෝ නම් ඉතාම අසාර්ථක ප්‍රහාරයක් මේක. එක්කො නැත්තම් මුළු ලෝකෙම තාම හඳුනානවගත්තු ඉතාම සූක්ෂම ප්‍රහාරයක්. සහරාන් කියන පුද්ගලයා නායකයාව ඉඳගෙන මරුණාය කියලා කියනවනේ. බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා. ඒක ඇත්තනම් ඉතාම අසාර්ථකයි නේද මේ සටන? මේ ඔවුන්ගේ මේ දීන ක්‍රියාවලිය. හැබැයි ඒක බොරු නෙවෙයි නම් අන්නේ නායකයා කවුද කියන එක හොයන්නවා. අපි සැකය මේ වෙලාවේදී සෑහෙන වැදගත්. අපිට දැන් වෙනද වගේනේ මුස්ලිම් මිනිස්සුත් දකින්නකොට සැකයක් එනවා. ඇයි ඒ සැකේ එන්නේ? ඒක අතීතයෙන් ලද පාඩමක්. අනේ දේශපාලඥක වරුනි, ඔබට රට ගැන හැඟීමක් නැති බවයි අපිට නම් පේන්නේ.
කවුරුවත් ගේන්න ළඟ පාතකවත් ඉන්න බවක් අපිට පේන්නේ නැහැ. අපිටත් දුකයි, අපේ හැඟීම් අපිට වැඩියෙන් අපේ හදවතට ලඟවෙච්ච නායකයොත් සමහරවිට කතා කරන විදිහ දැක්කයින් පස්සේ අපිට මහා බියක් එනවා අපේ රට පිළිබඳව. කොහොම හරි බුද්ධ්‍යංශ තියෙනවා සියලුම ක්ෂේත්‍ර අනුක්ෂේත්‍රවල ප්‍රාමාණික බුද්ධිමතුන් මේ රටේ ඉන්නවා, ලෝකේ විශිෂ්ටම හමුදාව ඉන්නවා. මේක හැකි ඉක්මනින් මෙහෙම ටිකක් දුර ගියන් පස්සේ අපේ ජනතාවට අමතක වෙන එක නැවත ලෝකයට අඟවමින් මේක නැවතෙන්න දෙන්න එපා. මුලින් උපුටා දැමිය යුතුයි.